హాయ్ ఎవ్రీవాన్, వెల్కమ్ బ్యాక్ టు మై యూట్యూబ్ ఛానల్. ఒయాల మగే ఛానల్ లెకిట అలుత్ కెనెక్నంగ్ మగే నమ తీరు. ఇతిం హెమోమవమంగ్ సాదరేంగ్ ఆదరేంగ్ మగే అలుత్ బ్లాగ్ ఎకట పిలిగన్నవా. అద ఎత్తటమ హరిమ లస్సన దవసక్. ఏ మొక్కద అద మగే అమ్మగే తాతగే 23 వెడిన్ యానివర్సరి ఎక. ఇది హెమ అవురుద్దిమ వాగే మే అవురుద్దేత్ అపి పూంజియట ఏయాలగే దవస సమరువా. హరి ఇది వెంద వాగేమ మం అద తుదెమ్మ నెగిటలా ములిమ్మ కరే හොඳ වතුර එකක් බොන එක. ඉතින් මේ දවස්වල වැස්සත් එක්ක සෙමිහිඹිරිස්සාව ගතිය තියෙන නිසා මම අද බොන්නේ උණු වතුර එකක්. ඒකත් බොන ගමන් මම මේ කල්පනා කරන්නේ අද මොන වගේ දෙයක්ද කරන්න කියලා. ඉතින් හැමදාම වගේ කේක් ගෙනල්ලා කපන එකන කරන්නේ ඒක නිසා මම අද හිතුවා කේක් ගෙනල්ලා කපන්නේ නැතුව මගේ අතින් අම්මටයි තාත්තටයි රසම රස කෑම වේලක් හදලා දෙනවා කියලා. ඉතින් ඒකට මොන වගේ ಜಾති කෑමද හදන්නේ කියලා මම වතුර එකක් බොන ගමන් තමයි කල්පනා කරේ. තාම නැගිට ගමන් නිසා වතුර එකක් බීලා මම හොඳට මූණ හොදගත්තා. මූණ හොදගෙන ඊට පස්සේ ගේ අස් කරලා ඊට පස්සේ අපි බවුබවුට කෑමක් දාලා තමයි ලෑස්ති වුණේ. ඔන්න මේ දවස්වල මම ඔයාලට කියන්නම් මම මේ පාවිච්චි කරන ෆේස් වොෂ් එක. මේක ඇෆෙක්ස් අවුරා බ්‍රෑන්ඩ් එකේ එන ෆේස් වොෂ් එකක්. ඇත්තටම මේක හොඳයි, ගොඩක් හොඳයි පිම්පල්ස් තියෙන මූණකට. ඉතින් ඕක තමයි, මගේ නම් පිම්පල්ස් නෑ, ඒනට මම පාවිච්චි කරන්නේ ඕක. මට හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් අරගෙන යූස් කරලා බලන්න. හැබැයි ඒක ගන්න නැහැ කොස්මෙටික් ෂොප් වල. ඒක ඔය ඇපෙක්ස් අවුරා බ්‍රෑන්ඩ් එකින්ම ඔයාලට පුළුවන් ෆේස්බුක් එකෙන් එයාලව කන්ටැක්ට් කරගෙන එයාලගේ තව ප්‍රඩක්ට්ස් ගොඩාක් තියෙනවා, ඒවත් ට්‍රයි කරලා බලන්න. ඉතින් අපි යමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. අද සීත සුළඟ මද හසනගන විට සිත කොලවනිද මෙතරම් ඒදනුම හැඟුම නොදනිම් සඳරේ. දැන් මම රෙඩි වෙන්නේ බ්‍රෙක්ෆස්ට් එක අරගන්න. ඉතින් ලොකු දෙයක් නෙමෙයි, මම ගෙදර තිබ්බා සැන්ඩ්විච් පාන්. ඉතින් ඒකට එග් එකක් දාලා එහෙම තමයි හදාගත්තේ, ටොයිස් කෑමක්. ඉතින් ඒක ඇත්තටම ඒක උඩින් සෝස් ටිකක් දාගෙන ඇත්තටම ඒක හරි රසයි. ඉතින් ඒකත් කාලා ඊට පස්සේ තමයි මම වැඩේට බැස්සේ. හරි, අපි දැන් යමු වැඩේට බහින්න. ඉතින් අපේ ගෙදර තිබුණ බාස්මති හාල්, ඉතින් ඒ තිබ්බ නිසා කහබතක් ගහනවා කියලා හිතුවා. කහබතුයි තව චොප්සියක් හදන්න ආසාවක් ආවා. ඉතින් චොප්සියට අවශ්‍ය ඔක්කොම බඩු ගෙදර තිබුණ නිසා ඒකයි චිකන් ඩෙවල් එහෙකුයි පරිප්පුයි පපඩම් බැදලා ඔය පොඩි පොඩි කෑම ටිකක් තමයි ඉතින් මම හදන්නේ. ඉතින් ඇත්තටම බලමු අන්තිමට. මම මුලින්ම කරේ මුලින්ම හාල් ටික හොදලා ඒ ටිකේ වතුර පෙරෙන්න පෙනේරට දාලා පැත්තකින් තිබ්බ එක. ඊට පස්සේ ලේසි වෙන්න මං හදන කෑම ටිකේ අවශ්‍ය කරන ලූණු අමු මිරිස් එතකොට අනිත් දේවල් සේරම වෙන වෙනම අවශ්‍ය ව්‍යංජනයට අවශ්‍ය දේවල් කපලා තිබ්බ එක. ඒකෙන් මට ඉක්මනට උයා ගන්න ලේසි වුණා. ඉතින් මම දැන් එකකට හදලිවරයි. දැන් මේ පරිප්පු ටික හොදලා පරිප්පුවකට අවශ්‍ය බඩු ටික වෙනම තියාගන්න තමයි හදන්නේ. ඉතින් ඒ වෙලාවෙම අපේ අම්මයි තාත්තයි පන්සල් ගිහිල්ලා ඇවිල්ලා, ඉතින් එයාලා දෙන්නට මට විශ් කරන්නත් බැරි වුණා. දැන් අපි යන් එයාලා දෙන්නට විශ් කරන්න. එයාලා දෙන්නට විශ් කරලා මම ඉතින් ආයෙමත් උයන වැඩේට බැස්සා. සඳරේ නූ කලන සඳරේක
සීලයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් මම දැන් චොප්සියට අවශ්‍ය කරන එළවලු ටික සුද්ධ කරගත්තා. දැන් මම මේ කැරට් ටික කපා ගන්න ගමන් තමයි ඉන්නේ. කැරට් කපලා ඊට පස්සේ අල ටික මේ විදිහට කපාගෙන ඉතින් මම මේ ස්පීඩ් වැඩි කරලා ඔයාලට පෙන්නන්නේ, මොකද මේක සෑහෙන වෙලාවක් යනවා. ඉතින් ඔක්කොම වීඩියෝ කරන්න හරිම අමාරුයි. ඔයාලට පුළුවන් තව ඔයාලගේ ගෙදර ඔයාලා කන්න කැමති එළවලු තියෙනවා නම් චොප්සියට හරියන එළවලු හැබැයි හොඳේ දාගන්න. ඉතින් මගේ ගෙදර තිබුණේ අලයි බෝංචි කැරටොයි ගෝවයි. ඉතින් මේන්ලි ඔය ටික දානවනේ. ඉතින් ඒ ටික මම කපලා පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ තාත්තා දැන් තමයි චිකන් ගෙනාවේ. ඉතින් චිකන් එක මැරිමේඩ් වෙන්න දාන්න තමයි හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම චිකන් ටික හොඳට හොදගෙන ඒකට ලුණු, ගම්බිරිස්, අර චිකන් මික්ස් පවුඩර් එක, ඒ වගේම සෝයා සෝස් ටිකකුත් මම එකතු කරා. ඊට පස්සේ අන්තිමට පොල් තෙල් චුට්ටකුත්, මේක අවශ්‍යම නැහැ ඔයාලා කැමති නම් දාගන්න, මම පොල් තෙල් චුට්ටකුත් එකතු කරලා හොඳට මේක අතින් මික්ස් කරා. මික්ස් කරලා මේක පැත්තකින් චුට්ටක් වෙලා වහලා තියන විනාඩි 20ක් විතර හොඳට මේ අපි මික්ස් කරපු ඒවා චිකන් එකට අල්ල ගන්නකම්. හරි, දැන් මං යන්නේ අපේ රසම රස කහබත් එක හදාගන්න. ඉතින් රයිස් කුකර් එකේ තමයි මම මේක හදාගන්නේ. ඉස්සෙල්ලාම ගිතෙල් බටර් එක තියෙනවනේ, ඒක දැම්මහම ඇත්තටම මාර රසයි. ඔයාලට නැත්තම් බටර් දාන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකට ලූණු, කරපිංචා, කුරුඳු පොතු, කරාමනැටි ඒවා දාලා හොඳට තෙම්පරාදු වුණාට පස්සේ අපි අර මුලින් හෝදලා පෙඟෙන්න තියාගත්ත හාල් එක තියෙනවනේ ඒක දාන්න. දාලා පොඩ්ඩක් ඒක තෙලේ බැදෙන්න දීලා ඊට පස්සේ ඒකට දාන්න කිරි. ඉතින් පොල් කිරි, පොල් කිරි දාලා ඔයාලට කැමති නම් බාස්මතී වලට ගොඩාක් වතුර තියන්න යන එක නිසා පොල් කිරි වලට අමතරව වතුර චුට්ටකුත් දාලා ගානට තියාගන්න. ඉතින් මේක තැම්බෙනකොට මරම සුවඳයි, ඇත්තටම මුළු ගේම සුවඳයි. ඔයාලටත් ඒක හැදුවොත් ඒ විදිහට තේරෙයි. ඉතින් දැන් මම බත් එක ලිපේ තියලා බත් එක තැම්බෙනකම් දැන් මම මේ හදන්නේ පරිප්පු එක. ඉතින් කියන්න ඕන නෑනේ, ඕනම කෙනෙක් දන්නවා පරිප්පු යන්නේ කොහොමද කියලා. ඉතින් මං ඒක මෙතන කියන්නේ නැහැ. එක එක්කෙනා එක එක විදිහට පරිප්පු හදනවනේ. ඉතින් අපේ අම්මා හදන විදිහට නෙමෙයි මං පරිප්පු එක හදන්නේ. ඉතින් ඔයාලගේ පදමට ඔයාලගේ රෙසිපි එකට ඔයාලා රසටම පරිප්පු එක හදන්න. සඳරේනු ගලන සඳරක සීනයට නුඹ ඈත ඉඳන් හරි, ඔන්න දැන් මගේ රසම රස පරිප්පුව හදලා ඉවරයි. මේ වෙලාවේ ඇත්තටම මාරම මාර සුවඳක් එනවා, මට බඩගින්නකුත් එනවා. ඉතින් දැන් හොඳටම දවල් වෙලා තියෙන්නේ, අද අවුවත් වැටිලා තියෙනවා. ඉතින් හරිම ලස්සන දවසක් ඉතින් අද. ඉතින් මං අද හරි සතුටින් තමයි මේ වැඩ හැමදේම කරේ. හැමදේම කිසිම කෙනෙක්ගෙන් උදව්වක් ගන්න නැතුව හැබැයි ලොකු මාංශයකුත් ඒක දැනුනේ නැහැ. මොකද මං ඒක කරේ හිත සතුටින් නිසා.
හරි, දැන් චිකන් ටික මම මුලින්ම බැද ගන්නවා. ඉතින් චොප්සියත් මම හැදුවා. ඉතින් චොප්සිය හදන එක මම වීඩියෝ කරේ නැහැ. ඉතින් දැන් මොකද දවල් වෙලා තියෙන්නේ, කට්ටියටම බඩගිනි. ඉතින් එක්මනට මම චොප්සියයි දෙවල් එකයි හදලා ඉවර කරා. ඇත්තටම හරිම රසයට තියෙයි කියලා මම හිතනවා. අපි බලමු කාල ඉවර වෙලා කට්ටියගේ රියක්ෂන් කොහොම වෙයිද කියලා. හරි, ඔන්න ඉතින් මම හදපු කෑම වේල තමයි මේ. කහබතුයි, පරිප්පුයි, චොප්සි එකයි, ඒ වගේම චිකන් දෙවලුයි, පපඩම් අමතක වෙලානි මට මෙතනින් තියන්න බලන්න ළමයි මගේ සිහිය කොහොමද කියලා. ඉතින් අපි දැන් යමු කන්න. දැන් ඉතින් මම පටස් කාලා වොෂ් එකක් දාගෙන ආවා. ඇත්තටම මාර සනීපයි එඟට, මොකද වැඩ කරලා පොඩක් දාඩිය දාලා තිබුණේ. ඉතින් දැන් ඉතින් අපි කන්න තමයි හදන්නේ. ඉතින් තාත්තාද අයිස්ක්‍රීම් එහෙකුත් ගෙනල්ලා තියෙන, ඒකත් කන්න ඕනේ. ඉතින් කොකා කෝල එහෙකුත් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒකත් බීලා ඉතින් මං හදපු කෑම වේලේ රස බලන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් තාත්තගෙනු යම්මගෙනුයි හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ඒකට නම් ගොඩාක් සතුටුයි. ඉතින් මට පුළුවන් විදිහට මම එයාලට එයාලගේ දවසේ සතුටු වෙන විදිහට සැලකුවා කියලා මම හිතනවා. ඉතින් දැන් අපේ වූඩියගේ සෙල්ලන් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ බ්ලොග්ස් වල ගොඩාක් මම පේනුවේ නෑනේ අපේ බව්. ඉතින් මේ ඉන්නේ මගේ වූඩි බව්. ඉතින් එයා ඔය බලන් ඉන්නේ, එයාටත් අයිස්ක්‍රීම් දෙනකම්. ඉතින් බලන්නකෝ. ඉතින් අපේ පොඩ්ඩක් දුන්නා මම, මොකද එයාට ගොඩාක් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පැණි රස හොඳ නැති නිසා. ඉතින් ඔය බලන් ඉන්නේ කොයි වෙලාවේද මම දෙන්නේ කියලා. හරි, ඉතින් මගේ බ්ලොග් එක අද ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. ඉතින් මේ වගේ ලස්සන දවස් තව ඉස්සරහට ගොඩාක් එන්න තියෙනවා. ඉතින් ඒ හැම දවසක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් තවත් ලස්සන බ්ලොග් එකක් ඉක්මනට අරන් එනකන් පරිස්සමෙන් ඉන්න. ඔයාලට හැමෝටම මම ගොඩාක් ආදරෙයි. අමතක කරන්න නැතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්නම්. බයි.